ආණ්ඩුවක් ගන්න ඡන්ද මදි වුණොත් ආසන මදි වුණොත් සන්දානගත වෙනවාද අපිට මහත්කගේ දයත් ශක්තිමත් කරනවා අපිට මදි වෙන්නේ කාටද ආරාධනා කරන්නේ අපිට මදි වෙන්නේ සැලුම් දොර වගේ අරිනවාද අපි විශ්වාසයෙන් ඉන්නේ අපිට මදි වෙන්නේ අපි මදි නොවෙන්න දේශපාලනය කරලා තනියෙන් ආණ්ඩුවක් හදන ජනතාවත් එක්ක 3% ඡන්ද ප්‍රතිශතයේ 100%ක් වැඩි වුණත් 6% කියලා යැත්තෝ කියනවා ඒ කියන ඒගොල්ලෝ රේස් එක පටන් ගන්නෙ 155ක් සජිත් ප්‍රේමදාස මහත්තයාගේ 110ක් අයින් කළ කියනවා අපි 25න් පටන් ගමු ඒගොල්ලෝ කියන පොදු ජන පෙරමුණ කියනවා අපිට 69ක් දුන්නා අපි පටන් ගමු 40 ඔයන්නේ කේගොල්ලන් මාධ්‍ය ප්‍රකාශ වගේ නෑ මම කියන්නේ ඒගොල්ලෝ කියන ඒවා මම ඔබතුමාවගෙන් නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක ළඟ තියාගෙන ඔබතුමාලා කියන්න මට කියන්න දෙන්න පටන් ගන්න කොතනින්ද දැන් කියලා මට කියන්න දෙන්න මිනිස්සු ගණන් හදනවා මට කියන්න දෙන්නකෝ ඔව් එතකොට දේශපාලනයේ අංක ගණිතයේ දෙකක් ඒගොල්ලෝ හදන්නේ අංක ගණිතේ ඉන්නේ දේශපාලන එක දේශපාලන කිසියම් වෙලාවක් කරනවා මිනිස්සු ප්‍රාතිහාර්ය පාන සම්පූර්ණයෙන් වෙනස් වෙන නිසා 103කට 150 ඉක්ම යන පුළුවන් තත්ත්වයක් දැන් තියෙනවා දැන් ඇයි ඒගොල්ලෝ පළාත් පාලනයක් තිබ්බ නැත්තේ රයිල් වික්‍රමසිංහල පළාත් පාලනයක් තිබ්බ නැත්තේ ඇයි තිබ්බ නැත්තේ තිබ්බනම් අපි දිරන නිසා හරි පැහැදිලි එක ළඟදී කිව්වා යා ඒ නිසා ගණන් හදලා හරි 1-2 වෙනවා 2-4 වෙනවා කියලා එකක් නෙවෙයි තියෙන්නේ මිනිස්සු වෙනස් වුණාම රටක් වෙනස් කරන්න පුළුවන් ලෝකේලා තිනෝ මේ තියෙන හිම තත්ත්වයක් නිසා අනිවාර්යයෙන්ම එක රටක් වෙනස් කරන ජනතාවක් ඉන්න කරා රටක් වෙනස් කරන්න පුළුවන් මිනිස්සු දේශපාලනයෙන් පක්ෂපැත්තට ගත්තේ නැතුව අර අරගලේ වෙලාවේ අන්න රට වෙනස් කරා ඔව් 13ක් ලයිට් කපලා තියෙන වෙලාවේ පැය 13ක් කන්න බොන්න නැතුනම ගෑස් නැතුනම නායකයෝ හැංගුණාම පොහොර නැතිුණාම ගොවියෝ කම්කරුව ප්‍රශ්න ඇති කරාම ඒ ගෞරව වෙන කවුරු ගන්න වෙන්න පුළුවන් නමුත් ඒක ස්වාධීන නිදහස් මේ පොළවේ ජනිත වෙච්ච ස්වභාවික අරගලයක් බවට පත් වුණා. ඒක ශෝෂණ එක ස්වභාවිකම නෙවෙයි. ඒ කියන්නේ දරුවා ප්‍රසූත කරේ ස්වභාවිකව. නෑ. සීසසත්කමකින් නෙවෙයි. එන්නකෝ ඒක ස්වභාවික අරගලයක්. ඒක දැන් කවුරුත් කවුරු යන්නේ ඈ. නෑ අපි කවුරුත් එක දුනානේකට. අපි ඊට කලින් අරගල කරගෙන ඉන්නවා. ඒගොල්ලොත් ආවා. ප්‍රශ්න දින එක නෙවෙයි. ඒ අරගලේ ප්‍රතිඵලය ගන්න ඒ අරගලේ ශක්. ඒ අරගලේ අරගලයක්. ඒ අරගලෙන් ජනාධිපතිනෙක් අයින් කරා. හැබැයි ඒ අරගලේ බැලුණා Taman කැමති ජනාධිපතිනෙක් පත් කරගා. ඒ අරගලේ දේශපාලන නායකත්වයක් තිබෙන තින්ද එහෙම කළා. ජනාධිපති අයින් කරන්න පුළුවන් හැබැයි ජනාධිපති පත් කරගන්න සිස්ටම් එක ඉතින් ඒ වෙලේ බලය ගන්න තිබ්බනේ මොකෙන්ද ගන්න නායකත්වය බාර ගන්න තිබ්බනේ මොකටද ගන්න ඡන්දය ගන්න ඕනේ මිනිස්සුන්ගේ ඉතින් ඡන්දෙ දුන්නේ නැහැ නේ මේගොල්ලෝ පාර්ලිමේන්තුවේ හොරු ටිකනේ පොදු ජනතාවට හම්බුණාද අවස්ථාවක් ඡන්ද දෙන්න දැන් මේ හම්බෙලා තියෙනවා දැන් හම්බෙලා අන්න මං කියන්නේ ඒකයි දැන් හම්බෙලා ඒ නිසා අරගලෙන් කරගන්න බැරි වෙච්ච කාර්යය දැන් ජනතාවට කරගන්න පුළුවන් ඒතර මට අවසාන ප්‍රශ්නේ ඔබතුමාලා බලය සඳහා මදිපාඩුවක් වුණොත් ඔබලා ඡන්ද ගන්න ඕනත් එකතු වුණා මහින්ද මහත්තයත් එකතු වුණා මම ඉතිහාසය කිව්වා නවත එවැනි සම්දානගත වීමක් වෙනවා මොකද ලොකු වෙනස්කම් නැහැ සජිත් මහත්තයාගේයි මහින්ද මහත්තයාගේ රනිල් මහත්තයාගේයි සරත් පොන්සේක මහත්තයා මෛත්‍රීපාල මහත්තයාත් එක්ක ඔයගොල්ලෝ ලොකු වෙනසක් නැහැ ජාතික ජන බලවේග ලොකු වෙනසක් තියෙනවා JVP එකේ ලොකු වෙනසක් තිබ්බ නෑ නෑ ජාතික ජන බලවේග ලොකු වෙනසක් තියෙනවා වෙනසක් තියෙනවා ලොකු වෙනසක් තියෙනවා මම අහපු ප්‍රශ්නෙට ඔක්කොම දුන්නේ ඒගොල්ලෝ දුන්න උත්තර මම ජාතික කසයුවට අය ගැනීම නිර්ධන පන්ති සටන ඒගොල්ලෝ කලිනුත්තුව කිව්වනේ ඔක්කොම ඒගොල්ලන්ගේ අරන් බලන්නකෝ අතීතයේ ප්‍රතිපත්ති ප්‍රකාශන සමාජවාදී එහා ගියපුවා තියෙන්නේ හරිද මේ ඔබතුමාලා ඒගොල්ලෝ එක වෙන සම්බන්ධයක අවංක භාවය පිළිබඳව මෙතුමාලා කියන අපි අවංකයි කියලා රටේ යන මම ඒගොල්ලෝ කියන අවංක භාවය අපි දැක්කේ බලවත් ඒගොල්ලෝ මයින් ඕන කම තියෙන ඒගොල්ලන්ගේ මේ මොකද කියන කතාවලින් නෙමෙයි කරපු දේවල් වලින් මේ රට වැට්ටුවේ ඒගොල්ලෝනේ දැන් ඒගොල්ලෝ පිළිදෙක් කරා ඔබතුමාලාත් 88-89 මේ රට වැට්ටුවා කියලා 89 මේ දැන් වැටලා තියෙන ඊට අවුරුදු 30 ගානට පස්සේනේ ඔව් ඔව් ඒ කාලේ වැටලා තිබුණා නේ මේ ගානට හරිද ඒ නිසා ওই 88-89 මේ පරණ කතන්දර ඒව තේරුමක් නැහැ දැන් මේ තියෙන මොකද්ද දැන් තියෙන ප්‍රශ්නේ තමයි මට උත්තර දෙන්න සම්දාන ගත වෙනවද නැද්ද ඒක කියන්නේ ඔව් වෙන වටේගේ සම්දාන ගත වෙන්නේ නැහැ ඇයි දන්නවද ඒ කිසි කෙනෙක්ව අපිට වද්ද ගන්න පුළුවන් මට්ටමේ නැවේ ඒගොල්ලෝ මේ රට විනාශ කරන දායක වෙච්ච අය අපි සම්දාන ගත කරලා තියෙන මිනිස්සුත් එක්ක මිනිස්සුන්ගේ බලවේගත් එක්ක විශාල බලයක අපිට ඉන්නවා ඒ නිසා අපිට මදිපාඩු වෙන්න අපි දිනන්නේ අපි දිනන්නේ ශක්තිමත් ආණ්ඩුවක් හදලා මේ රට වෙනස් කරන්න බොහොම සුතේ අපි ඔබට සුබ පතනවා ජය පතනවා අපි ගිහින් එන්නම් ජාතික ජන බලවේගයේ මෙහෙම්කම් සමාජික ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් තිලින්ද සිල්වා මහතා සමගයි මේ සාකච්ඡාව සුබ රාත්‍රියක් ජනතා බලය